ආයුබෝවන් ඔබට සුබ සන්ධ්‍යාවක්. ඊතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු වෙලස ටීවී සමස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම සුජාතා මදුෂානි වාසලගේ මුල්ම අවධානයේ දවසේ පුවත් සිරස්තල වෙත වෙලසෙන් තවත් රන් කරඬුවක් විහාරස්ථානයකට ආරක්ෂක ලේකම් සුස්ලන්තිය ආරක්ෂක උපදේශක හමු වෙයි. टेलीकॉम पौद्गलीकरणीय नुस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 ु
වෙල්ලස්සේ කුසගින නිවන මානුෂ්‍ය මෙහෙයුමෙන් තවත් වියලි ආහාර පරිත්‍යාගයක් දිවෙනේ ප්‍රදේශ කීපයකට අදත් අද වැසි දැන් දේශීය පුවත් වෙල්ලස්ස රන් කරඬු පූජා අභිවන්දනා වැඩසටහන යටතේ තවත් රන් කරඬුන් වහන්සේ නමක් විහාරස්ථානයක් වෙත වැඩම කළා දැන් වෙල්ලස්සේ රන් කරඬු පූජා අභිවන්දනා විශේෂාංගය තමානි මිනිසත් කමින් පිරිපොන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා අභිවන්දනා අමතර රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ඉන්දන් ජලක් මාත්මයේ කඳුහාසයට පූජා කිරීමක් කරනවා ඒ තමයි ඩුබායි වල නේද බෞද්ධ ඉන්දන් අක්කා කඳුයි පස්සේ මේ අනුත් කඳුයි සම්බුදු හිමි පහස ලබා මුත්‍යංගන සෑකිරමින් වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරණු වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපි නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා අභිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු ප්‍රිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රජයේ ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. රජයේ ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දිය යුතු යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසූ අතර අදාළ නිවේදනයේ වැඩිතුරටත් සඳහන් ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට දර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති බවයි. එසේම මෙම වාර්තාවෙන්ම තොරතුරු හා සම්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඉදිරි කැබිනට් මණ්ඩල රැසීමකදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද රජයේ දන්වා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු ඇතිමෙවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැනටමත් අර්ධ වශයෙන් පෞද්ගලීකරණය කර ඇති අතර ජාත්‍යන්තර සමාගම් සතුව කොටස් වලින් 144.98%ක්ද රජයට කොටස් 143.5%ක්ද ඇත. තවදුරටත් පුද්ගලීකරණය කිරීම මගින් රටේ තීරණාත්මක සංනිවේදන යටිතල පහසුකම් සංවේදී තොරතුරු ලාභයේ ඉලක්ක කරගත් අභිලාෂයන් සහිත ජාතික ආරක්ෂාවට සර්ජනයක් විය හැකි පුද්ගලික ආයතන වෙත නිරාවරණය වනු ඇත. එබැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි. ත්‍රස්තවාදීන්ට
ජාතිවාදීන්ට කුමනාකාරිකම උපකාර කළ කිසිවෙකුට අසාධු ලේඛන ගත කරන සංවිධානයකට කිසිත් කොටසක් මිලදී ගැනීමට සහ අපගේ ජාතික වත්කම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ප්‍රවෘත්ති තුනෙන් දැන් කෙටි විරාමයක්. විරාමනේ අනතුරුව යලිත් ප්‍රවෘත්ති. ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ස්විස්තර්ලන්ත තානාධිපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්විස්තර්ලන්තය අතර හමුදා සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. මීට අමතරව දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවය සහ මෙරට හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව අවධානය යොමු වී ඇති බව සඳහන් කර තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා මෙරට නීති ක්‍රියාත්මක කරන ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා ස්විස්තර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා දැනුවත් කර තිබෙනවා. වෙල්ලස්සේ කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම යටතේ තවත් වියලි ආහාර පරිත්‍යාගයක් කාර්යාල පරිශ්‍රයේදී නාලිකා ප්‍රධානීතුමා අතින් සිදු කළා. ඒ කුවේට් රටේ රැකියා කටයුතු සිදු කරන ධර්මාවතී රාජපක්ෂ මහත්මියගේ ධන පරිත්‍යාගයෙන්. ආහාර මල්ලක් ලබා දෙන සූදානම් මේ තමයි වෙලස ටීවී වෙලස්සේ සමාජ සත්කාර පදනම හරහා තමයි මේ කටයුත්ත කරන්නේ. දායකත්වය ලබා දෙන්නේ ධර්මාවතී රාජපක්ෂ මහත්මිය කුවේට් සිට අදින ශල්‍යකර්මය සඳහා භාජනය කරනවා එතුමියගේ මිනිපිරිය වන නිහාරා නිතිකා පෙට්ටිආරච්චි මිනිපිරියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරලා නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරලා දීර්ඝාෂ ප්‍රාර්ථනා කරලා දවසේ මේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම විශේෂ මතක් කරනවා කිරියම්මා ධර්මාවතී තාත්තා ගයන් අම්මා චමිලා මාමා රොෂාන් බස්නායක බේබී නන්දා ගයත්‍රි නන්දා චමිල මාමා ලීලා කිරි අම්මා ඇතුළු පවුලේ සිද්ධාත් විශේෂයෙන් මතක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම අද දින උපන්දිනය සමරන නිහාරා බස්නායක දියණියගේ උපන්දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන සුබම සුබ නිරෝගීමත් උපන්දිනයක් වේවා කියලා ඒ ප්‍රාර්ථනා කරන්නේ පවුලේ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන වර්ගයේ සියලු දෙනාම. ඉතින් අද දවසේ අපි ආහාර මල්ල ලබා දෙන සූදානම් ඒ අම්මගෙන්. अभी प्रार्थना करम निहारा जेनियट निदुक निरोगी भावेम निरंतरेम प्रार्थना करम सियलु लेड दुक्कार दर बाद कदुरुवेवा मैं अम्मा डर दवसे कुसगिन्न निवान दुन पिंक कमें ऐट निरोगी संपत्ति ले देवा केला अभी हदरतीम प्रार्थना करम බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මහතර දිස්ත්‍රික්කවලත් නුවරණේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු පළාතේ ගාල්ල මාතර කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි දැතිය හැකියි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් දැති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළුප දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට පුත්තරම සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 45ක පමණ තද සුළං දැති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගින් අදට නියමිත වෙළඳ ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. ඔබට සුබ සන්ධ්‍යාවක්.